තුන ස්ට්‍රේණීයේ අපේ ආදරණීය පුංචි දලපුතාලාගේ විසි දෙවැනි පාඩමටයි අපි අද සූදානම් වෙන්නේ. තින් පුංචි දවේපුතේ මීට කාලින්ංග පෙදීම ආශ්‍රීත ගැටලු විසඳලා අත්දැකීම මෙක්කනේ අපි මේ පාඩමට එන්නේ. මත්තකයිද අපි සම සමෝබෙදාගත්තා. අන්න ඔය මතකෙත් එක්ක තමයි මේ බෙදීමේ දෙවැනි පාඩමට පුංචි දුලපුතාලා සම්බන්ධ වෙන්නේ. එහෙමනං පුංචි මතකේ මතක් කරන්න, ංචි ප්‍රශයයක් හන්න අයි හදාන්නේ. ඔන්න මගේළඟ තියෙනවා පැන්සල් හයක් එකම පාට එකම වර්ගේ පැන්සල් හයක්. ඉහෙම නං මේ පැන්සල් හය මම මගේ නංගිටයි මල්ලිටයි සමානව බෙදලා දෙනවා. නංගිටයි මල්ලිටයි සම සමව බෙදනවා. කොහොමද මේ පැන්සල් හය සම සමෝ බෙදන්නේෙක් කියන්න බලන්න ඕ ඔන්න බලන්න. මෙන්න පැන්සල් හය තියෙනවා කොහොමද බෙදන්නේ ල් දෙකට වෙන් කරන්න කියලා නිකයා නනේද මෙන්න බලන්න ගොඩවල් දෙකකට වෙන් කරා එක ගොඩක පැන්සල් කීයක් තියද ඕ එක ගොඩක පැන්සල් තුනක් තියෙනවා එතකොට නංගිට පැන්සල් තුනයි මල්ලිට පැන්සල් තුணයි හම්බ වෙනවා ඔන්න බලන්න හායක් සමානව දෙකට බෙදුවහම එක ගොඩකට හම්බ වෙනවා තුක් අනිත් ගොඩත් තුනක් තියෙනවා හරි. ති පංචි දපුතේ ඔන්න අක්කෙකුයි නංගියකුයි ඉන්නවලු. අම්ම ගෙනවලු කඩේට ගිහිල වලලු. දැන් අක්කටයි නංගිටයි වලලු ටික දෙකට බෙදල දෙෙන්ඩෝනි. අම්ම ගෙනවා වලලු දහයක් කියද්ද වලලු දහයක් ගෙනාව බලන්නකො මෙතන වලු දහයක් තිය නවාම දෙක තුන හතර පහ, හාය හත්ත අට නවය දහය. හරි වලු දහයක් තියෙනවා. අම්ම දැන් නංගිටයි අක්කටයි මේ වලලු ටික බෙදලා දෙෙනවා. දෙන්නට බෙදලා දේෙනවා. කොහොමද බෙදන්නේ එක්කෙනෙකුට වලු කීයක් කම්බ වෙනවාද. කියන්න බලන් ඉක්කෙනෙකුට වලු කීයක් කම්බ වෙනවාද. අම්මළඟ වලලු දහයක් තියෙනවා අම්ම අක්කටයි නංගිටයි වලලු දහය සමානව බෙදර දෙෙනවා දෙකට බෙදෙනවා. තු කොට කියය කියය බෙදනවාද කියන්නක බලන්න ඔෝ වලලු පහ පහ බෙදෙනවා බලන්නොකොමි එක දෙක තුන හතර පහ අක්කටවලලු පහයි නංගිට එක දෙ තුන හතර පහයි. වාලලු පහපහා අක්කටයි නංගිටයි බෙදර දුන්න. දැඟිතින් ඔය වගේ දෙකට බෙදන ක්‍රියාකාරකම්ම ගොල්ලු ගොඩක් කරනවනනේද. එහෙනම් පුංචි දයපුතේ මෙන්න මේ වගේ පුංචි දෙයක් ඔයාලගේ පෙළපුතේ කියර තියෙනව බලන්නකෝ. දෙකෙෙන් බෙදමු. දොඩම්ගේ ඩිහායක් වට්ටි දෙකකට සම සමව බෙදෝ විට එක් වට්ටියක කීයක් තිබේද. න්න පුංචි දියපුතේ කියන්නේ සම සමව බෙදනවා කියලා. ඕහ! සම සමෝ බෙදනවා කියන්නේ එකක්වත් ඉතුරු වෙන්නේ නෑ කියන එකනේ ඉතුරු නැතුව බෙදනවා. සමානව බෙදනවා කියන එක තමයි සම සමෝ බෙදනවා කියලා කියන්නේ. මේ බලන්න. දොඩම් ගෙඩි තියෙනව පුංචි දේපුත්තේ හායක්. වට්ටි කීකට බෙදනවද. ඕහ වට්ටි දෙකකට සමානව බෙදනවා. හයක් සමානව දෙකට බෙදුවහම කිය දෙන්නේ ඔවු එක වට්ටියකට දොඩංගෙඩි තුනයි අනිත් වට්ටියට දොඩංගෙද තුනයි බලන්න හය බෙදීම දෙක සමානයි තුන හරිනේද හාය සම සමව බෙදවා එතකොට එකකට තුනක් කෙනවා අනිකට තුනක් කෙනාමේ බලන්නකෝ හය බෙදීම දෙක සමානයි තුන එහෙමනම් පුංචි දේ පුතේ තවත් විදිහකට බෙදන හැටි කියල දෙන්නයි යන්නේ. බලන්න. දෝඩම්ගෙඩි හායක් දෙක බැගින් වට්ටිකීයකට දැමිය හැකිත ස්සල්ලා බේදුව දොඩම් ගෙඩි හය සාමසාම වන වටටි දෙට එතකොට ඒ වට්ටියකට දොඩන් ගෙඩි තුනක්කාාව හරි. මෙතන දෝඩම් ගෙඩි හායක් දෙක බැගන් වට්ටිකීයකට දැමිය හැකිද කියලා හන්නේ. එතකොට මොකද කරන්නේ මේ හාය, බෙදනවා සමානව එක වට්ටියකට දෙකගානේ එන්න. හරිනේද. බලන්නකො හය බෙදීම දෙක සමානයි තුන. එතකොට බලන්න මේ දෙක්කයි හතරයි හයයි. හය බෙදවා කීයකටද ඕව තුනකට. එතකොට එක වට්ටියට ගෙඩිකීයක් හම්බූනාදමී තියෙන්නේ එක වට්ටියකට ගෙඩි දෙකයි. එතකොට මෙතනත් ගෙඩි දෙකයි මෙතනත් ගෙඩි දෙකයි. හාය බෙදීම දෙක සමානයි කීයද තුුණයි. හාරි එහෙම නම් පුංචි දුවේ පොතේ මෙන්න අඹගෙඩි ටිකක් බෙදන්නයි අපි සූදානම් වෙන්න බලන්නකො. අඹගෙඩි අටක් භාජන දෙකකට සම සමව බෙදූ විට එක් භාජනයක කීයක් තිබේද. මෙතන අඹගෙඩි තියෙනවා කයක් ද අට්ටක් මේ බලන්නකො එතකොට මේ අඹගෙඩි අට බෙදනවා මෙන්න මෙහෙම ஒන්නෝය විදියට ගොඩවල් දෙකකට වෙන් කරනවා භාජන දෙකකටවෙ කරනවා අඹගෙඩි තියනවාටක් මේ අට භාජන දෙකකටවෙෙන් කරනවා අපි කියමුක ගොඩවල් දෙකටවෙෙන් කරනවා කියනේ හාරි එක් ගොඩකා අඹගෙඩි කීයක් තියෙනවාද හඳට බලන්නකෝ ඕහ එක ගොඩක තියෙනවා අම්ඹගෙඩි කියදද හ බලන්න අට බෙදීම දෙක සමානයි හතරයි මේ අම්ඹගෙඩි අට සම සමව කොටස් දෙකට බේදවා ගොඩවල් දෙකකටවෙන් කරා එතකොට එක ො අම්ඹගෙඩි හතරක් එනවා. දැම් පුංචි දළපුතාලට තේරුුණා නේ දුවක. හරි එහිනම් පුංචි දුවේපුතේ ඔය පැදිරි කිරීමත් එක්ක පුංචි දොලපු තර මගෙත්තක් එකතු වෙන්න ඔයාලා ආසයින ගණන් හදන්න නේද අපි හනම් බෙදීමේ ගණන්ටිකක් හදාගෙන යමු හරි ඔන්න පුංචි දේපුොතේ අඹගෙඩි අට දෙක බැගම් භාජනකීයකට දාන්න පුළුවන්ද කියලා හනෝ මොකක් දහන්නේ ආම්ඹගේඩි අට දෙක ගාන භාජනකීයකට දාන්න පුළුවන්ද දැන් අපි කලින් අඹගෙඩි අට සමානව ගොඩවල් දෙකකටනවෙන් කරේ නේද. එතකොට එක භාචනයකට අඹගෙඩි හතරක් හම්පුණා. දැම් මෙතන මොකද වෙන්නේ. මේ අඹගෙඩි අට දෙකගානෙවෙන් කරනොමි දෙක බැගින්. භාචන කීයකට දාන්න පුළුවන්ද කියලාහන්නේ. ඔවු මේ බලන්නකෝ දෙකගානෙවෙන් කරපුහාම පුංචිදුවේ පුත්තේ කීයක් හම්බවෙනවද බලන්න. දෙකගානිවෙන් කරපුහාම භාජන හතරකට දාන්න පුළුවන්. හරි ඔන්න බලන්න අට බෙදීම දෙක සමානයි හතර අට බෙදනවා දෙකට එතකොට කීයක් කෙනවාද. හතරක් එනවා. හරිනේ දැංගතින් පුංචි දුලපුතාලා දන්නවා බෙදීම කියන්නේ. ක්ද කියලා සමානව බෙදනවා ඉතුරු නැතුව බෙදනවා දෙකෙෙන් බෙදනවා කියන එක නියාපියාදී ගෙන ගන්නන්නේ නේද. හරි අපිටිකාක් ඉදිරියට ගිහිල්ල පුංචි දුවේ පුතේ දෙකෙෙන් බෙදමුහෙනං පිළිතුරුත් ලියමු. බලන්න මේ ඔයාලගේ පෙළපොතේ තියෙන උදාහරණයක්. හාය බෙදනවා දෙකට එත්තකොට තුනයි. දැම්මං කිව්වනි පුංචි දුවපුතේ පැන්සල් හයක් තිබුණ පැන්සල් හය ගොඩවල් දෙකකට වෙන් කරා මිහිම පැන්සල් හයක් තිබ්බ පැන්සල් හය ගොඩවල් දෙකකට වෙන් කරා. එත්තකොට එක ගොඩකට හම්බ වෙනවා පැන්සල් තුනක්. එක ගොඩක තියෙනවා පැන්සල් තුනක් හරි. ඒවගේ තමයි හාය බෙදීම දෙක සමානයි කියද තුනයි. දැංඉතින් දෙකේ ගුණනම ගෝ හොඳට පාඩන්න අපේ පුංචි දුලපුතාලට ඉහෙමනං හරිම ලේසියෙන්, මේ බෙදී මේ ගැටලු විසඳන්න පුළුවන්. හරි. එහෙනම් දෙක දෙකෙන් බෙදමුද බලන්න. දැංඉතින් දෙකෙන් බෙදල උත්තර දාන්නනෙ තියෙන්ෙන්නේ. දෙක දෙකෙන් බෙදහම කීයද. ඕ! මේ බලන්නකෝ මෙතන දෙකක් තියෙනවා මේ දෙක දෙකකටවෙෙන් කරනවා ඇතකොට එක ගොඩකට කියා කම්බ වෙනවා දෝ! එකක්ක් කාම්භ වෙනවා. දෙක දෙකෙන් බෙදුවහම පිළිතුරකීයද. එක්කයි හාරි එහෙනම් හපන්නු කියනවාද මට හතර දෙකෙන් බෙදුව හම කීයද කියලා හතරක්තියනවා ගොඩවල් දෙකකට වෙන් කරනවා අපි පැන්සල්මගත්තුො බලන්නකො හතරක්තියනවා දෙකකට බෙදනවා ගොඩවල් දෙකට වෙන් කරනවා ගොඩවල් දෙකකට වෙන් කරනවා එක ගොඩක පැන්සල් කියීයද පැන්සල් දෙක්කයි දැම්පුංචි දූලපුතාලා දන්නවා එහෙනම් කෞුරු හරි කියනවද අට දෙකෙන් බෙදුහාම උත්තරේ කියද කියලා අට බෙදන්න දෙකෙන් ඕ එක ගොඩකට කීයක් හம்ப වෙනවද හාතරක් කාම්භ වෙනවනේ දපිකව්වානේ අඹගෙඩි අටක් ගොඩවල් දෙකකටවෙන් කරපු හාම එක ගොඩකාම්ம்ப කීයක් තියෙනවද අඹගෙඩි හතරයි උන්න එහෙෙනම් උත්තරේ දැම්ම හතරයි කියලා එහෙනත් දහය දෙකට බෙදන්නකෝ. අපි බෙදුවකාලෙන්නේද මං කිව්වනේ අම්ම වලලු ගෙනාවා නංගිටයියක් කටයි බෙදලදුන්න කියලා. වලලු දහයක් ගෙනවා බෙදලදුන්න සමානව. ඒ කියන්නේ දෙකට බෙදවා. කීය කියීය බෙදුවද මේ බලන්නක් කෙනෙකුට වලලු කීයද පහයි. අක්කටවලලු පහයි, නංගිට වලලු පහයි ආහිනං ඔයාල දන්නවා දහය දෙකට බෙදුවහාම එකක්කට එන උත්තරේකීයද පහයි කියලා. දහය දෙකෙෙන් බෙදුව උත්තරේකීයද පහයි ඔන්න හල්. පොංචි දුළපුුත්තාල දැන් න්නවන එහෙනම් මට කලින් බෙදාගනයන්න ඉස්සරහට තව ගැටලු කිහිපයක්ම තියනෝ. එහෙනං දෙකෙම් බෙදල උත්තරේ කියනවද. දොළහ බෙදන්න දෙකින් කීය කීයද බෙදෙන්නේ ඔව අපි හිතමුකුමිහෙම දොඩංගෙඩි දොළහක් තියෙනවා යාළුව දෙන්නෙක් මේක බෙදාගන්නවා එක්කෙනෙකුට කීයක් හම්බවෙනවාද ඔවු දොළහ දෙකට බෙදුවහම පිළිතුර කීයද හයායිනේ ද බලන්නකු හයයි හයයි එකතු කරලා දොළහයිනේද කියලා හාරි ඊළඟට දාහතර බෙදමු දෙකින් කොහොමද බෙදන්න. දා හතර දෙකට බෙදුවහම කීය කියීයද බෙදෙන්නේ. යාලුව දෙන්නේෙක් ඉන්නවා එක්කෙනෙක් ගාව තියෙනෝ පාට පැන්සල් කී අත්්‍යතකොට. හත්තාක් පාට පැන්සල් බෙදුවත් අප පාට පැන්සල් දා හතරත් තියෙනවා යාලෝ දෙන්නෙක් මේක සම සමෝ බෙදාගන්නවා එතකොට එක්කෙනෙකුට පාට පැන්සල් කීයක් හම්පෙනවාත්. ඕව දා හතර දෙකට බෙදුවහම, කොට හම්බ වෙනවා කයක්ද හතාක් දහතර දෙකට බෙදුූහාම පිළිතුර හත්තායි එහමනං දාසය දෙකට බෙදෙනවාද ඕ ඔයාලා දන්නවා අටේ ගොඩවල් දෙකක් කියීද දාසයයිනේ ආයහිනම් දාසේ දෙකට බෙදුහාම උත්තරේ කියද අට්ටයි එහෙනං දහට දෙකට බෙදන්නකෝ දහට දෙකට බෙදුහම කියද බලන්න පෙතලලා ගල් කැටටිකක් කරගෙනඉහෙම නැත්තං හොයාගන්න පුළුවන් පරිසරෙන් හොයාගන්න පුළුවන් ඕනිම ද්‍රාාවෙටිකා කරගෙන බෙදල බලන්න අමාරුණං ගල්කැට දහටක් ගන්න මිටි පස්සමකද කරන්න ඕනි. ගොඩවල් දෙකකටවෙන් කරන්න. එක ගොඩක කීයක් තියද කියලා බලන්න. දහට දෙකින් බෙදු හාම උත්තරේ කියයද. නාවයායි. හාරි ඔන්න අපේ දූලපුත්තාල උත්තර කියන්න දන්නවා දන්නේද. දහාට දෙකෙන් බෙදදු හාම පිළිතුර නාවයායි එහනම් පොංචි දුවේ පොතේ අපි ටිකාක් ඉදිරියට ගිහිල්ලා ආයමත් මතාක් කරගමුද කලින් කතා කරපු දේවල් හරි මේම තනය මුත්තර දෙන්න ෝ නියවා දැම්මං කියලා දෙන්න නැහැ උත්තරේ දෙන්න මං උත්තරය ලියනවා හරි. හය බෙදන්න දෙකින් කියද ඔව තුනයි දහය බෙදන්න දෙකෙන් දැම්මම් වලලුවරම් පෙන්නුවනේ දහය ගොඩවල් දෙකකට වෙන් කරන්නේ එක ගොඩකට හම්බ වෙනවා කීයක්ද පහක්. දොළහ බෙදන්න දෙකෙන්. ඔව හයයි. හයයි හයයි දොළහයි නෙනේද හරිේ. අට බෙදන්න දෙකෙන්. අටක් තියෙනවා එක ගොඩකට කීයක් හම්බ වෙනවාද දෙකට බෙදුවහම්. අට දෙකෙන් බෙදුවහම කියයද හත්තරයි.ඉහෙනං දෙක දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදු හා මුත්තරේ කීයද එක්කායි දැඟතින් අපි කලින් ඉගනගත්ත දේවල් ලොයි මතතාක් කරගෙන යන්නෙ මේටිකෙන් ආය මත්තාාව පුංචි ප්‍රශ්ටිකක් කහනවා හරි දසය බෙදන්න දෙකෙන් කලිරෝත්බං කියලා දන්න දසේ දෙකෙන් බෙදන්න කියද අ්ටයි රි දහතර වෙෙදන්න දෙකෙන් කියද කියයිද හත්තායි හරි එහනම් දහට බෙදන්න දෙකෙන් ඕ. නවයයි! නවේ ගොඩවල් දෙකක් දහාටයි. හතර බෙදන්න දෙකෙන්. ඔවු එක ගොඩකට දෙකක් හම්බ වෙනවා. ඔන්න දෙක්කයි. විස්ස බෙදන්න දෙකෙන්. විස්සක් තියෙනවා සමානව ගොඩවල් දෙකකටවෙන් කරගන්න. ඕහු! අපිට දහය දහයවෙන් කරන්න පුළුවන් ඔන්න පිළිතුර දහයයි. ඕ එහෙමෙනම් ංි දුවේපුතේ දැන් ංිපුංිවැඩ ටික්නෙ කරේනේ ද එහෙමනක් අපි දැන් ලොකු වැඩක් කරන්න ටිකක් ඉදිරියට යන්නේ. ඔවු මේ ටිකක් විශාල සංඛ්‍යාවක්. මොකදද මේ විසිහතර දෙකෙන් බෙදමු. බලන්න විසි හතර මෙසේ නිරූපණය කරමු, මොකකද නිරූපණය කරලා තියෙන්න්නේ බලන්න මෙන්න මේ වගේ ගනක පෙතක නිරූපණය කරලා තියෙනවා කීයක්ද විසිහතරක් ඔව මමත් ගණක පෙතක් අරගෙන, චි දලපුතාලට මේ ක්‍රියාකාරකම් පැහැදිරිි කරන්නයි සූදානම් වෙන්න. මෙන්න බලන්න කොහොමද අප ගණක නිරූපණය කරන්නේ ඔවු! මේ තියෙන්න්නේ දහ ඒවා. දහ ඒවා දෙක්කයි ඒ කියන්නේ විස්සයි. එකක් ඒවා හතරයි එතකොට විසි හතරයි. බලනපුංචි තුවේ පොතේ දැන් කොහොමද අපි මේ විසි හතර දෙකට බෙදන්නේ. කවුද කියන්නේ. ඔවු! මෙන්න මේ විදිහට තමයි, විසි හතර අපි දෙකට බෙදන්නේ. එය සමානව ගොඩවල් දෙකකට බෙදමු. ව කොහොමද බෙදන්නේ සමානව ගොඩවල් දෙකකට බෙදනවා. ඉස්සල්ලාම අපි බෙදන්නේ දහඒවා මේ බලන්න මෙතන දහඒවා දෙකක් තියෙනවා. ඔන්නම ද සමානව ගොඩවල් දෙකකට බෙදවා. දහඒව එයි දහඒවා එකයි. එතකොට දහඒවා දෙක බෙදාගත්තා. ඊළඟට මොකද කරන්නේ ඕහ! ඊළඟට එකේ වහතර සමානව ගොඩවල් දෙකකට වෙන් කරනවා. මේ බලන්න මෙතන දෙකයි මෙතනින් දෙකක්ති බහම උන්න ගොඩවල් දෙකකට වෙන් වුණ. මෙතන දොළහයි මෙතන දොළහයි. බලන්න පුංචි දුවේපුතේ දහඒවා එකයි එකේවා දෙකයි. දහඒවා එකක්යි, එකේව දෙකයි විසිහතර සමානව ගොඩවල් දෙකකට වෙන්කරපු හාම එක ගොඩක දහඒවා එකක් සහ එකේඒවා දෙකක් තියෙනවා මේ බලන්නකො එක ගොඩක තියෙනවා දහඒවා එකයි එකේවා දෙකයි. හරි ඒවගේ ගොඩවල් දෙකක් මෙතන තියෙන්න්නේ. ඒ කියන්නේ කීයක් ද දොළහක් හරි එහෙමනම් පුංචි දුවේ පුතේ, බලන්න දීර්ඝබෙදීමේ ක්‍රමයට කොයි විදිහෙටද පිළිතුර ලබාගන්න කියලා. දැංග ඉතින්මං කිව්වනි චුට්ටක් ලොකු වැඩක් කරන්නේ කියලා ඕහ! බලන්න විසිහතර ලියලා දෙකෙන් බෙදලා තියෙනවා. ඉස්සල්ලාම පුංචි දියපුතේ බෙදන්න කියයද. ඕ! දහයස්ථානයෙන් පටන්ගන්නේ. දැන් ඔයාලට මෙතෙන්දි පුංචි දෙයක් කියල දෙන්න ඕනි. අපි එකතු කිරීමදි අඩු කිරීමදි. ගුණ කිරීමදී එකස්ථානී දැන් තමයි පටන්ගන්නේ. ඒවුනට පුංචි දුවේපුතේ බෙදීමදී අපි පටන්ගන්නේ මෙන්න මේ ඉදිරියේ තියෙන ස්ථානයෙන්. ඉස්සල්ලාම තියෙන ස්ථානයෙන් තමයි බෙදන්න පටන්ගන්නේ. ඒ කියනෙ මොකක්ද ස්ථානය දැන් මෙතන ඔයාල දන්නවා විසිහතර මෙහෙම ලිව්වාහම මෙත්තන දහයස්ථානය මෙතන එකස්ථානය කියලා. දහඒවා දෙකයි එකේව හතරයිනෙ එහෙමනං අපි ඉස්සල්ලාම දෙක බෙදන්නේ. එද දෙක දෙකෙෙන් බෙදනවා. එතකොට කීයද එක්කයි එක් වරක් දෙක දෙකයි. ඉඩ පස්සේ දෙකෙන් දෙකක් අඩු කරනවා කියයද බින්දුුවයි. හරි ඊළඟට මෙන්න මේ හතර අරගෙන ආසන්නයෙන් ලියාගා නොමොනාසන්නෙන්ද, බිින්දුු ආසන්නෙන් ලියාගානුවයි තොකට හතරට දෙකේවා කියයද. හතරට දෙකේවා දෙකයි. දෙවරක් දෙක හතරයි. ඊට පස්සෙ හතරෙන් හතරක් අඩු කරනවා. හතරෙන් හතරක් අඩු කරපුහාහම බින්දුවයි. විසි හතර දෙකෙෙන් බෙද අහම පිළිතුර දොළහක් හම්බ වෙනවා. ඔය විදිහට තමයි දීර්ග බෙදීම සිද්ධ කරගෙන යන්නේ. හරි. එහෙමනම් පුංචි දේපුතේ තවත් ඒේවගේ උදාහරණයක් මං පෙන්න්නන්න. බලන්න දෙක්කින් බෙදන්න කියනවා මොකද්දමෙන් නිරූපණය කරලා තියෙන සංඛ්‍යාව හොඳට බලන්න. දහඒවා කීයක් තියද ඕ! දහඒවා මෙතන තියනව හතරක් එතකොට එකේව කීයක් තියද එකේවත් තියෙනව හායක් ආ! එහෙනම් පුංචි දුවේපුතේ කියන්නේ. හතලිස් හය බෙදන්න කියලා කීයෙන්ද දෙක හතලිස් හය දෙකට බෙදන්න කියලා කියන්න එහෙමනම් ගණක පෙතේ අපි ඒක බෙදල බලමුනේද හරි ඔන්න බලන්න දහ ඒවා කීයක් තියද ව දහයි ඒව හතරයි ඔන්න හතලි හයි එකේ කීයද එකේව හයයි බලන්න හොඳට නයි හතරයි පහයි හයයි. හරි මෙන්න හතලිහ මෙන්න හය දහඒව හතරයි එකේව හයයි හතලිස් හයයි. ඉස්සලාම බෙදන්නේ මොන පැත්තෙන්ද. ඕ ස්සල්ලාම අපි බෙදන්නේ දහයි ඒවා. ඔන්න අපි ගොඩවල් දෙකකට වෙන් කරගන්න නොමම් මෙතනම වෙන් කරනවා. මේ හතලිහ, ගොඩවල් දෙකකට වෙන් කරනවා එත්ත කොට දඩු කීය කීය වෙන් වෙනවාද. ඕ දාඩු දෙක දෙකවෙෙන් වෙනවා. මේ එක ගොඩක් මේ එක ගොඩක්. ඔන්න දහඒවා පි වෙන් කරගත්තා. එත්ත කොට දහයේවා දෙක දෙකපිවෙෙන් කරා. ! ඊළඟට එක්කේවා. එකක්ේ වහය ගොඩවල් දෙකකටවෙෙන් කරනවා. ඇතුකොට කීය කියීය බෙදනවාද. ඕ! තුන තුන බෙදන්න පුළුවම් මෙත්තන්ට තුනයි. මෙතන්ට තුணයි ඔන්න බලන්න හය වෙෙදා ගත්තා ஓ පංච තුවපුතේ එකක් ගොඩකට දහඒවා දෙකක් සහ එකේව තුනක් තියෙනවා ඒ කියන්න පිළිතුර කීයද ஓ හතලිස් හය දෙකට බෙදු අහම පිළිතුර විසි තුනයි බලන්න එක ගොඩක කීයක් තියද කියලා දහඒවා දෙක්කයි එකේව තුணයි හරිே ැඟනිතින් ංචි දළපුතාලා ගනතු පෙත ආශ්‍රයෙන් බෙදන්න දන්නවා. අපි හෙමනම් පුංචි දුවේපුතේ දීර්පබෙදීමේ ක්‍රමයට තවත් කොහොමද පිළිතුරු ලබාගන්න කියලා ටිකක් බලමු. බලන්න. හත්තලි සය දෙකට බෙදලා තියෙන්නේ. ඉස්සල්ලාම අපි කිව්වා දහයස්ථානෙන් තමයි පටන්ගන්න කියලා. හතරට දෙකේවා කියයද. දෙකයි දෙවරක් දෙක හතරයි අයි පස්සි හතරෙන් හතරක් කඩුකරනවා බින්දුුවයි හරි ගත්ත හයළඟට එක අස්ථාන නීළඟට බෙදන්නේෙනේද හයට දෙකේවා කියීයද තුணයි තුන්වරක් දෙක හයයි හයිෙන් හයක් කඩුකරනවා බින්දුුවයි හතලිස්හය දෙකට බෙද අහම පිළිතුර විසි තුணයි ඒ වගේ තවත් එක බෙදීමක් පෙන්නලා තියෙනවා හොඳට බලන්න. අසූ හතර බෙදලා තියෙනවා දෙකට. කොහොමද බෙදුවේ අට බෙදීම දෙක කියීයද හතරයි අටට දෙකේවා කීයක් තියද ඕ අටට දෙකේවා තියනවා කීයක්ද. හතරක් හතර වරක් දෙක අටයි අටෙන් අටක් කපි අඩු කරනවා කියීයද. බිදුුවයි. ඊළඟට මොකද කරන්නේ ගන්නවා හතර මේ ළඟට. හතරට දෙකේවා කියයද. හතර දෙකට බෙදුවහම දෙකයි. දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් කඩු කරනවා බින්දුුවයි. අසූ හතර දෙකට බෙදු අහම, තුර හතලිස් දෙකයි අන්න හරි. දැම් පුංචි දුවේ පුතේ ඔන්න ඔය කියන උදාහරණවලට අනුව පුංචි අවබෝධයක් අපේ පුංචි දුළපුතාලට ලැබුණනි ඒහින්දා අපි ටිකක් ඉදිරියට ගිහිල්ලා බලමු ක්‍රයාකාරකම් ටිකක් කරන්න. අභ්‍යාස පොත්තේලියා දීර්ගබෙදී මේක්‍රමයට විසඳමු. මකද කියන්නේ අ්‍යහාස පොතේලියා, දීර්ග බෙදීමේ ක්‍රමයට විසඳන්න බලන්න. විසි දෙක දෙකට බෙදන්න තියෙන්න්නේ. එහෙනම් එකතු වෙලා බෙදමුද හාරි. මෙන්න බලන්න. දෙකට දෙකේවා කියයද. ඔවු! දෙකට දෙකේවා එක්කයි. එක් වරක් දෙක දෙකයි. ඉළඟට මොකද කරන්නේ දෙකෙන් දෙකක් කපි අඩු කරනවා දෙකෙන් දෙකක් අඩුනහම කියද බිඳුවයි හාරි. ඟට පුංචි දුවපුතේ මෙන්න මේ දෙකාපි ගන්නවා මෙන්න මෙතෙන්ට. දෙ අරගෙන මේ දෙකාරගෙන් අපි මේ ආසන්නෙන් ලියාගන්නවා දෙකට දෙකේවා කියද දෙකට දෙකේවා එකයි එක් වරක් දෙක දෙකයි දෙකෙන් දෙකක් කඩු කරනවා බින්දුුවයි පිළිතුර කියයද පිළිතුර එකො ලහයි. විසි දෙක දෙකට බෙදුහාම පුංචි දුවේ පුතේ පිළිතුරේ කොළහයි අපි අමුද දෙවනි ගටලුවට හරි විස්ස බෙදන්න තියනවා දෙකෙ ඉස්සලාම් මොකද කරන්නේ දහ අස්ථානය බෙදනවා දෙකට දෙකේවා කියද එක්කයි එක් වාරක් දෙක දෙකයි දෙකෙන් දෙක කඩු කරා බින්දුුවයි ගත්තා බින්දුව අඟට මෙන්න මෙතෙන්ට ගත්තා මකද කරන්නේ. බින්දුවට දෙකේවා කියයද. බිඳුවට දෙකේවා නෑනේ නේද. එහනම් බින්දුවදාමු මෙතනේ බින්දුුවරක් දෙක බිදුවයි. බිඳුවෙන් බිඳුවක් කඩු කරනවා ඔන්න බින්දුවයි. විස්ස දෙකෙන් බෙදුවහම පිළිතුර කියද දහයයි හරි එහනම් පුච්චිදුවේ පුතේ යමුතුන්වෙනි ගැටලුවට. විසිහය බෙදාන්න දෙකෙන්! ඉස්සැල්ලාම බෙධන්නේෙ දහයස්ථානය නෙනේ දහරි එහෙනම් දෙකට දෙකේවා කීයද කියලා බලන්න. දෙකට දෙකේ ඒවා එක් අයි එක් වරක් දෙක දෙකයි. දෙකෙන් දෙකක් කඩු කරනවා කීයද බින්දුුවයි. හරි? ඔන්න ඊළඟට ගන්නවා හය මෙන්න මේ ආසන්නයට ලියා ගන්නවා. හයට දෙකේව කියයද. හයට දෙකේව තියෙනෝ පුංචිදේ පුතේ කීයක්ද. හය ගොඩවල් දෙකකට වෙන් කරනවා. ආ! එතකොට කියයද. තුනයි තුම්වරක් දෙක හයයි. හයින් හයක් කපි අඩු කරනවා එතොකොට බින්දුවයි. විසි හය දෙකට බෙදවාම, ළිතුර කියද දහත්තුුණයි හරි එහෙමනම් විසි අට බෙදන්න දෙකෙන් මට කලින් බෙදන්න පුළුවන් පුංචි දලපුතාලා බෙදල පිළිතුරදන් දෙකට දෙකේවා කියද දැම්ම අපි බෙදන්නේ දහස්ථානය දෙකනේද දෙකට දෙකේවා කියද කියද එකායි එක් වරක් දෙක දෙකයි දෙකෙන් දෙකක් කඩුකරා බිन्දු අයි ඊළඟට අටගන්නවල් අඟට ලියාගන්න යිතින් මෙහෙම මංගේ තාල අ්දාලා පෙන්න්නනවා. අටට දෙකේවා කියද. අට ගොඩවල් දෙකකට වෙන්කරපුහාම එක ගොඩකට කියදව. හතරයි. හතර වරක් දෙක අටයි. අට අටක් කඩුකරා බින්දුුවයි. පිළිතුරදා හතරයි. විසි අට දෙකට බෙදුවහම පිළිතුරකීයද දා හතරයි. දැංගිතින් අපි ගණං හතරක් හැදුව තවත්තියනෝ අපි ටිකක් කිස්සරහට යමු. හතලිස් හතර බෙදන්නලු දෙකෙෙන් දැන්නංගතින් දන්නවා. දහ අස්ථානෙ හතර බෙදනව දෙකෙෙන් එත කොට දෙකයි දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් කඩුකරා බින්දුුවයි. ගත්තා මේ හතරලාඟට ලියාගත්තා. හතරට දෙකේවා කියද. ඔව! දෙක්කයි හරි ලේසීනේද දෙවරග දෙක හතරයි දෙවර දෙක හතරයි හතරින් හතරක් අඩුකරා බින්දුුවයි. දැන් දන්නවා. හරි හතලිස් දෙකෙ එහෙනන් දෙකෙම් බෙදන්න. දහයස්ථානේ හතර බෙදීම දෙක කියද ඔව හතර බෙදනවා දෙකෙන්. දෙකයි දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් කඩු කරනවා බින්ந்துුවයි. ඊළඟට මොකද කරන්නේ එක් අස්ථානය දෙකාරගෙන මේයා සන්නෙන් ලියාගන්නා. දෙකට දෙකේවා කියද. එක්කයි එක් වරක් දෙක දෙකයි, දෙකෙන් දෙකක් කඩුනහම බින්දුුවයි. හතලිස් දෙක දෙකෙන් බෙදුවහම, පිළි තුර විසි එකයි ඔන්න හරි ගනන් අපි හයක් හැදුව තවත් ඉස්සරහට ගිහිල්ලා තවත් ගණන්ටිකක් හදමු හත්වෙනි ගැටලුව හැට හය බෙදන්නලු දෙකෙන් දහයස්ථාන හය ඒ කියන්නේ දහඒව හයක් නේද දහයේ හය බෙදන්න දෙකෙන් හයට දෙකේව කීයද තුනයි ඔන්න දන්නයමට උත්තරේ කියන්න ඕනේ. තුන් වරක් දෙක කියද. හයයි හයෙන් හයක් අඩු කරනවා බින්දුුවයි. හරි ඊළඟට එක ස්ථානය හයගන්නවා මේ ළඟට. හයට දෙකේවා කියද. තුනයි. ඕ! තුන් වරක් දෙක හයයි හයෙන් හයක් කඩු කරනවා බිදුුවයි. හය හයක් අඩු කරනවා බින්දුවයි. එත්තකොට හැටහය දෙකෙෙන් බෙදුවහම පිළිතුරහම්බ වෙනවා තිස් තුනක් හරිනේද එහෙනංඉතින් ලොකු හරිියත් දාගෙන මෙන්න හැටාට දෙකෙම් බෙදලා පෙන්න්නන්න. හැටාට දෙකෙම් බෙදන්න මට කාලිම් පුළුවන්නන් ඕ! හයට දෙකේවා කියයද. කියයිද! තුනයි නේද තුම්වාරක් දෙක? හ හයෙන් හයක් කඩු කරනවා බින්දුුවයි. ඊළඟට ගන්නවා මෙන්න මේ අටළඟට අටට දෙකේවා කියීයද කියයිද හතරයිනේද හතර වරක් දෙක අ්ටයි අටෙන් අටක් කඩු කරනවා බිදුවයි. පුංචි දුවේ පුතේ හැට අට දෙකට බෙදු අහම පිළිතුරහම්බ වෙනවා තිස් හතරාක අපි එහෙනම් පංචිදුවේ පුතේ තවත් ගැටලු දෙකක් විසඳමු. අසූ හතර දෙකට බෙදන්නේ කොහොම දෝව මෙන්න ඉදිරිියෙන්ම තියෙනෙ ලක්කම. අට දහයේවාටක් දෙකට බෙදන්න ! එතකොට හතරයි හතර වරාක් දෙකා්ටයි. අටෙන් අටක් අඩු කරනවා බිදුවයි. ඊළඟට එකස්ථානෙ හතරාරගන්නවලා සන්නෙන් ලියාගන්නවා. හතරට දෙකේවා කියද කියයිද දෙකයි දෙවරක් දෙක හතරයි හතරෙන් හතරක් කඩු කරනව බින්දුුවයි පිළිතුර හතලිස් දෙකයි. අසූ හතර දෙකට බෙදුවා උත්තරේ හතලිස් දෙකක් ආවා. හරි එහෙමනං අසුවාට දෙකට බෙදඩ හරි ලේසිනේද? එහෙමනම් දහයස්ථානය අටබෙදන්න දෙකෙන් කියද. ඕ! හතරයි ඔන්න හතර වරාක් දෙක අටයි. අටෙන් අටක් මොකද කරන්න පුංචිදුවේපුතේ අපි අඩු කරනවා එතකොට බින්දුවයි. මෙන්න ගන්නවායකස්ථානය අට අප්‍යාසන්නේයට ලියා ගන්නවා අටට දෙකේවා කියයද එතකොටත් කියය දෙන්නේ හතරයි. හතර වරාක් දෙක අට්ටයි. අටෙන් අටක් කඩු කරනවා බින්දුුවයි. දැම් පොංචි දලපුතාර මෙන්න මේ ලියාගන්න විදිහගැන ටිකක් අවබෝධයක් ලබන්න ඕනි නේද. ඒ අවබෝධය ලබා දෙන්නමන් තවත් පොංචි ක්‍රියාකාරකම් ටිකක් කරගෙන ආවා. දීර්ග බෙදීමේ ක්‍රමයට විසදන්න හරි. විසිහතර දෙකෙෙන් බෙදන්න තියෙන්න්නේ. දෙකට දෙකේවා කියද කියද එක්කයි. එක් වරක් දෙක දෙකයි. දෙකෙන් දෙකක් කඩු කරා කියයද බින්දුවයි. ඉඩ පස්සෙ ගන්නව හතර මේළඟට ஒන්නො ලයාානටික බලාගන්න ඕනි පුංචිදුවේ පුත්තේ හරියටම හතරට දෙකේවා කියයද දෙයි. දෙවරක් දෙක හතරයි හතරෙන් හතරක් කඩු වඋනහම බින්දුවයි. ඔන්න බලන්න හොඳට දෙකට දෙකේව එකයි එක් වරක් දෙක දෙකයි. මෙතනින් පුතේ ගුණවෙලා තමයි දෙක මෙතනින් ලියාගත්ත. දෙකෙන් දෙකක් කඩුකරා බින්දුවයි. දෙකෙන් දෙකක් කඩුකරා බින්දුුවයි. ගත්තා හතරළඟට හතරට දෙකේව කියයද. දෙකයි. දෙවරක් දෙක හතරයි. හරි දෙවරක් දෙක හතරයි කියලා මෙතනින් ලිය ගන්න ඕනේ. දෙවරාක් දෙක හතරයි. හතරෙන් හතරක් කඩුවෙනවා බෙන්දුවයි. ඔන්න ඔය පියවරටික පැහැදිලිවා ඔවබෝධ කරගන්්ඩෝ නිහෙනගේ අවබෝධෙත් එක්ක මෙන්න මේක විසඳමු. අසූ හයබෙදීම දෙක. අටට දෙකේවා කියයද. හතරයි. හතරවාරාක් දෙකාටයි අටෙන් අටක් මොකද වෙන්නේ දන්නෝ මොකදද කරන්නේ කියලා කියන්න. අටං අටක් මොකද කරන්නේ අඩු කරනවා බින්ந்து අයි. ඊළඟට හයගන්නවල් අඟට ලියගන්නවා. හයට දෙකේවා කියද. හයට දෙකේව කියද துணයි පස තුම් වරක් දෙක හයයි කියන මෙතනින් ගුණ කරලාන උත්තරේ ලියනවා. හයංහයක් මොකද කරන්නේ, අඩු කරනවා එතකොට බින්දුුවයි. පියවර කිහිපයක් තියෙනවා පැහැදිලිව අවබෝධ කරගන්න දීර්ගබෙදීමදී. ඒක තමයි පුංචි දුල පුතාලා හොඳටම මතක තියාගන්න ඕනේ. හරි. එහෙමනං හතලි සය බෙදන්න දෙකේ. හතරට දෙකේවා කියද. හතරට දෙකේවා කීයක් තියද දෙකයි. දෙවරක් දෙක? හතරයි හතරෙන් හතරක් අඩුවෙනවනේද එතකොට බින්දුවයි. හතරෙන් හතරක් අඩුනහම බිදුවයි. එකස්ථානේ හයාරගෙන ලඟින් ලියා ගන්නවා. හයට දෙකේවා කියීයද. හයට දෙකේ ඒවා කීයක් තියද තුනයි තුන්වරක් දෙක හයයි හයෙන් හයක් අඩු කරනවා බින්දුවයි. හරි? අතලි සය දෙකෙන් බෙදුවහම පිළිතුර කියයද විිසි තුනයි එහෙනම් කෞුද අරගණන හදලමට පෙන්නන්නේ. හපන්නු ඉක්මට හදන්න මං හෙවිම් පිටිපස්සයෙන් එන්නම් හරි අසූ දෙක බෙදන්න දෙකෙන්. ඉස්සල්ලාම බෙදන්නේ දහයස්ථානයේ තියෙන අට. අටට දෙකේවා කීයක් තියද. අට ගොඩවල් දෙකකට වෙන්කරපුහාම එහෙම නැත්තන් දඩු අටක් ගොඩවල් දෙකටවිෙන් කරපුහාම ආඕ! දඩු හතරයි. හතර වරක් දෙකා අ්ටයි. අටෙන් අට කඩුවෙනවා බින්දුවයි. ගන්නව එකක ස්ථානය දෙකළඟට. ඒ කියන්නේ කැට දෙකක් නෙනේද ආ! දෙක දෙකෙන් බෙදන්න කියද එක්කයි! දෙකට දෙකේ ඒවා එක්කයි. එක් වරක් දෙක දෙකයි කියලා ගුණ කරලා මෙතනින් උත්තරේදන්න. දෙකෙන් දෙකක් කඩු කරා බින්දුவாයි හරි අසූ දෙක දෙකට බේදු අහම පිළිතුර හතලිස් එකක් ලැබුණ හරි පංචිදේ පුතේ එහෙමනං හතලිහ බෙදන්න දෙකේ හතරට දෙකේවා කියද දෙකයි නේද හතරට දෙකේවා දෙකයි දෙවරක් දෙක හතරයි හතරෙන් හතරා කඩු කරනවා බින්ந்துவாයි. ගන්නව බින්දුව ළඟට මොකද වෙන්නේ. බින්දුවට දෙකේව කීයක් තියද කියලා බාලනවා කී අත් තියද. නැහැනේද බින්දුුවයි. බිදුුවරක් දෙක බින්දුවයි කියලා ගුණකරලත් ලියන් ඕනේ. පස්සේ බින්දුවෙන් බිින්දුවක් අඩු කරලා බින්දුවයි කියල මෙතනින් දාන්නත් තෝනි. නැතුව මේක විතරක් දාලා නිකං ඉඳලා බැහැ. දීර්ගබෙදී මෙදී අවසානය දක්වා බෙදාගෙන අන්්ඩ ඕනේ. හරි හැට බෙදමු දෙකෙන්. හරි හයට දෙකේව කියීයද. ඕ! හයට දෙකේ ඒවත් තුනයි තුම් වරක් දෙක හයයි හයෙන් හයක් කඩු කරනවා බින්දුවයි. ගන්නවා මෙන්න මේ බිින්දුවලාගට හරි! දැම්මුගද කරන්නේ කියන්නකො බලන්න ඕ ය කියන්නේ. බිදුවට දෙකේව බලනවා. කියයද නැහැනේද ඒ හින්දා බින්දුවදානවා. බින්දුු අරක් දෙක බින්දුවයි කියලා මෙතනින් ලියනවා. බින්දුවෙන් බින්දුවක් මොකද කරන්නේ අඩු කරනවා බින්දුුවයි කියලා ලියනවා. හරි හැට දෙකෙෙන් බෙදු අහම පිළිතුරහම්බ වෙනවා කියයක් ද තිහක් හරි. හෙමනම් පුංචි දුවේ පුත්තේ අසුව දෙකට බෙදනවද පුළුවන් න්නේේද වෙදල පෙන්න්නන්නකෝ. දහ අස්ථාන අට ඒ කියන්නේ දාඩු අටක් ගොඩවල් දෙකකට වෙන්කරන්නයි යන්නේ. வெකරමු අටට දෙකේ ඒවා හතරයි. හතරවාරක් දෙක අයි අටෙන් අටක් මොකද වෙන්නේ, අඩුවෙනව එතොකොට බින්දුවයි ගන්නවා මේ බිදුවළඟට. හරි බින්දුවට දෙකේවා කියද. ඕහ! බිදුුවට දෙකේවා නැහැ. එහෙමනම් නැහැ කියලා බිදුවදාන්න ඕනි. බින්දුු අරක් දෙක කියද. බ බිදුුවයි ඔන්න මෙතනින් ලියාගත්තා. බිදුවෙන් බින්දුවක් අඩු කරනවා එතකොට බින්දුවයි කියලා පි, ලියනවා හරිනේද. එහෙමනං හතලි සට බෙදන්න දෙකෙන්. දහයස්ථානේ හතර බෙදනවා දෙකෙන් බෙදල පිළිතුර ඊට ඉහලින් හරියටම නිවැරදි තැනදානවා මෙන්න මෙහෙමදව රක් දෙක හතරයි. හතර දෙකෙෙන් බෙදුවහම දෙකයි දෙව රක් දෙක හතරයි. හතරින් හතරක් අඩු කරනවා එතකොට බින්දුුවයි. ළඟට ගන්නව එකස්ථානය අට මෙන්න මේ ළඟට අටට දෙකේව කීයද අටට දෙකේ වතියනව හතරක් නේද ආයේ හතර මේ එකස්ථානයේ ඉහලින් මෙන්න මේ විදිහට දානවා හතර වරාක් දෙකාටයි අටෙන් අටක් අඩු උනහම කීයද බින්දුුවයි එතකුට හතලි සට දෙකට බෙදුනහම විසිහතරයි පිළිතුර ැඟතින් පංචි දුළපුතාලට බෙදීම ගැන හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා එහෙමනම් මේක බෙදන හැටිමට තනියම බෙදල පෙන්න්නන්න. කොහොමද මේකේ නීතිරීති පිළිපදින්නේ කියලා චුට්ටක් කතා කරමු. හරි. කොයි විදිහටද බෙදන්නේ හැට හතර බෙදල පෙන්න්නන්න දෙකෙන් අයිස් සැල්ලාම බෙදන්නේ දහයස්ථානේ හය. දහයස්ථානයේ හයබෙදනවා දෙකෙන්. එත්තකොට අපි උත්තරේ ඒ කෙලිම් මෙතනින් ලියන්ඩෝනි හයට දෙකේවත්තුුණයි. ඒ දහයස්ථානයට අදාළ තැන ඉහෙලින් ඒ විදිහට පිළිතුර ලියනෝ. තුම් වරක් දෙක මොකද කරන්න එතෙන්දි ගුණවෙනවා. ආ ගුණවනාා, තුන් වරක් දෙක හයයි උත්තරේ මෙතැනින් ලේවා ඊනඟට මොකද වෙන්නේ. ඔවිරක් ගහල අඩු කරනවා. කීයෙන් කීයක්ද, හයෙන් හයක් අඩු කරනවා ඇතකොට බින්දුවයි. ඊළඟට මොකද කරන්නේ කියන්නකෝ. ඕහ එකස්ථානේ හතර ගන්නවා මෙන්න මෙහෙම ළඟට. අරගෙන බිින්දුව ගාවින් ලියයා ගන්නවා. හරි ඊළඟට මොකද කරන්නේ. ඕ! හතරට දෙකේව කියීත් තියද කියලා බල නොදැන්ව එකස්ථානේ හතර හතරට දෙකේව කීයක් තියද. ඕ! හතරට දෙකේව තියෙනවා දෙකක් කොහෙන්දේ දෙක ලියන්නේ. ඕ ඔයාල දන්නවයික ස්ථානයට අදාළ තැන ඉහලින් ලියනවා. ඔන්න. දෙවරක් දෙක ගුණවෙනව එතකොට හතරයි කියලා මෙතනින් ලියනවා හරි දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් මොකද කරේ! ඕ එතෙන්දි අපි අඩු කිරීමක් කරන්නේ ඔන්න බින්දුුවයි කියලා දැම්ම. හැට හතර දෙකට බෙදු අහම, ිතුර තිස් දෙකක් කම්බ වනාා දැංඉතිං ඔයාල දීර්ග බෙදීමදී කොයි විදදිහට දානු පිරිවලට බෙදන්නේ පිළිතුරදාන්නේ කොයි විදදිහටද නියමිත පියවරානු ගමනය කරන්නේ කොහොමද කියන එක දන්නවා. එහෙම නම් ලොකු හරි අද්දාාගෙන යමු ටිකක් කිස්සරහට පුංචි ක්‍රාකාරකම් ටිකකට කද කියන්නේ බලන්නකො. භගන්ති ටිකක් තියෙනවා විසඳන්න අයි තියෙන්නේ බලන්න. නංගිළඟ වලලු අටක් ඇත එක් අයකුට වලලු දෙක බැගින් කීදෙනෙකුට බෙදාදිය හැකිද. නංගිළඟ තියනවලු වලලු කීයක්ද අට්ටක් මෙන්න බලන්න. වලලු අටක් තියෙනවා. කාගාවද මේම තියෙන්නේෙ නංගිළඟ මෙන්න වලලු අට. හරි? නංගිළංග තියනවා වාලලු අටක් මේ තියන්නේ අ්ටක් තියෙනවා එක්ක අයකුට කීයගානෙද බෙදන්නේ දෙක්ක බැගින් බෙදනවා මෙන්න නංගිළඟ තියෙන वाලලු අට මේතියෙන්නේ වලලු අට මොකද කරන්නේ වාලලු එක් අයකුට වලලු දෙක බැගින් කීදෙනෙකුට බෙදන්න පුළුවන් දෙ එහෙනම් බෙදමුකෝ ඔන්න එක් කෙනෙකුට දෙකයි බලන්. මෙන්න තාව එක් කෙනෙකුට දෙකක් මෙන්න තාව එක් කෙනෙකුට දෙකක් මෙන්න නිත් එක්කෙනාට දෙක කීදෙනෙකුට බෙදන්න පුළුවන්ද. එක්ක දෙක තුන්න හතර කීදෙනෙකුට බෙදන්න පුළුවන්ද. හතර දෙනෙකුට බෙදන්න පුළුවන්. වාලලු අටක් තිබුණ ඒ අට දෙක ගානෙ බෙදවා කීදෙනෙකුට බෙදුවද. ඕ! කුට බෙදුවද හතර දෙනෙකුට බෙදවා. මෙන්න මෙහෙමනි ඕෝක බෙදුවේ 8ට බෙදදම් දෙක සාමානායිකයද හතරායිනේද හතර දෙනෙකුට බෙදන්න පුළුවන්. वाලලු අ මෙන්න මේ විදිහට පුංචිදුව පුත්තේ බෙදන්න පුළුවන් දෙ දෙ හතර දෙනෙකුටම එ දෙක තුන හතරෙක් කෙනෙකුට දෙකයි මේ විදිහට බෙදන්න පුළුවන් හරි අපි හෙනම් ඊළඟ ගැටලුවටයමු පෙට්ටියක පැන්සල් විසිහයක් තිබිණි හොදට කියවන්න ගැටලුව එක් අයකුට පැන්සල් දෙක බැගින් පෙට්ටියක තියෙනවා පැන්සල් විසිහයක් එක් කෙනෙකුට පැන්සල් කීයක් දෙනවද ඕ දෙක ගානය දෙනවා දෙක බැගින් ක දෙනෙකුට බෙදිය හැකිදා! බෙදිය හැකිද කියපු ගමම් අපි දැනගන්න ඕන මේනං කියන්නේ බෙදීමේ ගානිත කර්මය ගැන කියලයි හෙනං විස්සි හය පුංචිදදුවේ පුත්තේ බෙදදනවා මෙන්න මෙහෙම දෙකට. දීර්ගබෙදීම භාවිතා කරන්නත් පුළුවන් කොහොමද බෙදන්නේ. ඔව පළමුව බෙදන්නේ ඉදිරියෙන්ම දියනස්ථානේනිමුකදදස්ථානය. දහය ස්ථානය . දෙකට දෙකේවා කියයද. එක්කයි කොහෙන් දෙක ලියන්නේ. ඔහු මේ දෙක ඉහලිම්ම ලියනවා. දෙක්කට ඉහලින් එක ලියනවා. එක් වරක් දෙක දෙකයි කියලා මෙන්න මෙතනින් ලියනවා දෙකෙන් දෙකක් මොකද කරන්නේ අඩු කරනවා. තකොට බින්දුවයි. ගන්නව හයළඟට මෙන්න මෙතනින් ලියාගන්නවා. හයට දෙකේවා කියද. කියයිද. නයි තුන කොහෙන්ද ලියන්නේ. හායට ඉහලින්නේ ද දැඟෙ කස්ථානනි බෙදුවේ හයට දෙකේ ඒවා තුනයි. හරි අපි එක ලියාගත්තා හයට ඉහඩිගේ කස්ථානයනෙ අපි මේ බෙදුවේ තුම් වරක් දෙක හායායි. මොකද වෙන්නේ හයෙන් හයක් අඩුවෙනවා බින්දුවායා මොකද කියන්නේ. පැන්සල් විසි හායක් කෙනෙකුට දෙක ගානේ. දහතුන් දෙනෙකුට බෙදන්න පුළුවන්. නේද දහතුන් දෙනෙකුට කියලා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම්. දහතුන් දෙනෙකුට බෙදන්න පුළුවන්. හරිනේද එහෙනම් තවත් ඔය වගේ වගන්ති ටිකක් තියෙනවා. බලන්නක ඕකත් විසඳමු. පෙට්ටියක ගස්ලාපු ගෙඩිකීයක් තියද හතලිහක් තිබුණි මෙන්න හත ලිහක් කියලා ලියලා තියනවා. ඒවා සමානව දෙදෙනෙකු අතර බෙදූවිට සමානව එතකොට පුංචි දේපුතේ දන්නවයි තුරුුවවෙන්නේ නම් නැහැ කියලා. නේද සමානව බෙදූ විට කීදෙනෙක් අතරද බෙදන්නේ දෙදෙනෙකු අතරා හතලිහ දෙදෙනෙකු අතර සමානව බෙදූ විට එක්කෙනෙකුට කීයක් ලැබුණ අදාහන්නේෙ මොකද කරන්නේ. හතලිහ බෙදනවා මෙන්න මේ විදිහට දෙකට හරි. දහ අස්ථානේ හතර බෙදීම දෙක කියද. ඔව හතරට දෙකේ ව දෙකයි. දෙවරක් දෙ හතරයි හතරෙන් හතරක් කපි අඩුකරා බින්දුවයි. ලිව්වා බින්ඳුව මෙහෙම. ඊළඟට හරිද බෙදලයිඉවරද නනේද එකස්ථානය බිඳුව ඉතුරුයි බිින්දුව වටිනාකමක් නෑ කියලා අතාරින්නේ නැහැමතෙදි. බින්දුවාරගෙනලිය යාගන්නවා. බින්දුවට දෙකේවා කීයක් තියද කියලා බාලනවා බිදුුවට දෙකේවා නැහැ බින්දුවදානවා මෙතනින් බිින්දුුවරක් දෙක බින්දුවයි. බිඳුවෙන් බිඳුවක් ක අපි අඩු කරනවා. එතකොට උත්තරේ මෙතන බින්දුුවයි. හරි. උත්තරේ අපිට හම්බවුනා විස්සක්. මොනුවද විස ගස් ලබබු ගෙඩි විස්සක්. එක් කෙනෙකුට ගෙඩි හම්බවුනා කීයක්ද විස්සක්. මොනවද බෙදුවේ ගස්ලබු ගෙඩි හතලිහක් සමානව දෙදෙනෙකු අතර බෙදුවයික් කෙනෙකුට හම්බුනාා විස්සක් හරිනේද. විස්සයි විස්සයි හතලිහයි නෙනේද. දන්නවනේ අපි ඉතින් මෙන්න මෙහෙම දීර්ග බෙදීම භාවිතා කරලා ඕක බෙදලා පෙන්න්නන්න නම් වෙනවා. හරි. අපි යමුූ ඊළංග ප්‍රශ්නයට. පොල්ගෙඩි හැට හතරක් සමානව ගොඩවල් දෙකකට බෙදූ විට එක් ගොඩක පොල් ගෙඩි කීයක් තිබේද. පොල් ගෙඩි කීයක් ද බෙදන්නේ හැට හතරක් සමානව එකයන්නේෙ ඉත්තුර වෙන්නේෙ නැතු එක්කෙනෙක කුටවත් වැඩිවෙන්නෙත් නෑ අඩුවෙන්නෙත් නෑ සම්ම සමව බෙදනවා. ගොඩවල් කීයකටද හෝ! ගොඩවල් දෙකකට! මෙන්න මෙතනම් පංචි දුය පුතේවල දන්නවා දෙකෙම් බෙදන්ඩ ඕනි කියලා. පොල් ගෙඩි හැටහතරක් සමානව ගොඩවල් කීයකට බෙදනවද දෙක්කකට එහෙනං අපි දන්නවා හැටහතර දෙකෙම් බෙදන්ඩෝනී, එතකොට එක් ගොඩක තියන පොල්ගෙඩි ගාන හොයාගන්න පුළුව. හරිනේද පොල් ගෙඩිවි හැටහතරක් සමානව ගොඩවල් දෙකකට බෙදූ විට එක් ගොඩක පොල් ගෙඩි කීයක් තිබේද කියලා හන්නේ. එහෙමන දීර්ගබෙදීමේ ක්‍රමය භාවිතා කරලා බෙදන්න හැට හතර කීෙන්ද දෙක්කේ. කොයිකද බෙදන්නේ ඉස්සල්ලා. හයස්ථානෙ හය හයට දෙකේව කීයද ඕව තුනයි ඔන්න මෙතනින් ඉහලිං පැහැදිලිව ලියා ගත්තා. තුන් වරක් දෙක හයයි. හයෙන් හයක් අඩු කරනව බින්දුුවයි. ගන්නව එකස්ථානය හතර මේලඟට අරගෙන ලියා ගන්නවා. හතරට දෙකේව කීයද. දෙකයිනේ දේක ලියාගන්නෝ වෙන්න මේ කස්ථානිට ඉහලින්. දෙව රක් දෙක කියයද. ඔව දෙවරක් දෙක හතරයි. මෙතනින් තමයි ලියන්නේ. හතරෙන් හතරක් මොකද වෙන්නේ. අඩු කරනවා බින්දුුවයි කියලා ලියනයි එතකට ඉතුරුවවෙන්න නැහැ. ඉතුරු නැතුව බෙදුනාා. හැට හතර දෙකෙෙන් බෙදවා පිළිතුර තිස් දෙකයි මොනුවදමේ තිස් දෙකා එක් ගොඩක පොල් ගෙඩිකීයක් තිබේද තිස් දෙකක් තිබේ කියලා මෙහෙම ලියන්න පුළුවන්. එහෙමනම් අපි යමු අවදගෑටලුවකට ආස කරන පලතුරක් ගැන කියන්නේ බලන්න හොදරි කියවන්න. Appleල් ගෙඩි අසෝහායක් පෙට්ටි දෙකකට සමානව දමන ලදී. රිඇල් ගෙඩි කීයක්තියද අසෝහයා හරි පෙට්ටි දෙකකට සමානව දමන ලදී. එක් පෙට්ටියක ඇති Appleල් ගෙඩි ගණන කීයද. පෙට්ටි දෙක කටදානවා සමානව එතකොට දන්නවා ඉතුරු වෙන්නේ නැහැ කියලා. සම සමව බෙදන්නේ කීයටද දෙකකට. මේ ඇපර් ගෙඩි ටික බෙදන්න බලන්න එක පෙට්ටියකට කියයක් හම්බ වෙනවාද කියලා. ඕහ දීර්ග බෙදීවෙන් මෙන්න මේ විදිහට අසූ හයලියලා බෙදන්න දෙකට හරි. අටට දෙකේවා කීයක් තියද. කියද. දෙ කිය බලන් හතරායිනේ ද බලන්න අට දෙකට බෙදලා හතරයි. හතර වරක් දෙක අටායි. අපි මේ ද හයස්ථානයයට තමයි බෙදන්නේනේ. අටෙන් අට කඩුණා බිந்துවායි. ඉළඟට මොකද කරන්නේ ගන්නවා එකස්ථානයේ හයළඟට ලියාගන්නවා ලියාගෙන හයට දෙකේවා කීයක් තියද කියලා බලනවා. එකස්ථානයේ හය දෙකෙන් බෙදනවා පිළිතුර තුනයි. ඔන්න මෙතන එකස්ථානයට අදාළ තැන ඉහලින් තමයිලියන්නේ. තුන් වරක් දෙක හයයි හයෙන් හයක් කඩු කරනවා බින්දුවයි. එතකොට ඔන්න බෙදීම අවසානයි, පිළිතුරහම්බ වනාා එක් පෙට්ටිය කඇති ඇපල් ගෙඩිගාණනකීයද හතලිස් තුනකී කියලා ලියනව හතලිස් තුනකී. පෙට්ියක තියනව එපර් ගෙඩි හතල ස්තුනක් ඒ වගේ පෙට්ටි දෙකක් හරි. එත කොට ඇපර් ගෙඩියා සූ හාය බේ ද අ දෙකට පිළිතුරොහොම තමයි හම්බ වුනේ. එහෙමනම් පුංචි දුවේ පුතේ ලොකු හරියක් දාගෙන තව චුට්ටක් ඉදිරියටයාමු තවත් පුංචි ගාණනක් මං ොයාලට අරගෙන ආවා. බෝතලයක ටෆි විසි අටක් තිබුණි එ අයකුට ටෆි දෙක බැගීන් කී දෙනෙකුට, බෙදිය හැකිද ආමකදහන්නේ ටොෆි තිබිලා තියෙනවා විසි අටක් අර ටොෆි තියනවා විසි අටක් එක් කෙනෙකුට දෙක ගානේ කීදෙනෙකුට දෙන්න පුළුවන්ද කියලා හනවා. ඔන්න පන්තිය ගුරුතුමී ටොෆි විසියටක් අරංගෙනවා යාලුව හැමෝටම. අරගෙන ඇවිල්ලා බෙදනවා එක් කෙනෙකුට දෙක ගානේ එතකොට කීදනෙකුට දෙන්න පුළුවන්ද යාලුව බලන්න. ඉස්සල්ලාම දහයස්ථානෙ දෙක. දෙකට දෙකේ ඒවා කීයද. එක්කයි. අපි දානව මෙතනෙ ඉහලින්. කොතනින්ද දැම්ම දහයස්ථානයට අදාළ තැන ඉහලින් තමයි ඒක දැම්මේ. එක් වරක් දෙක කීයද ගුණවෙනවා පිළිතුර මෙතනින් ලියනවා දෙකයි. දෙකෙන් දෙකක් පුතේ අඩුුවෙනවා එතොකොට බින්දුුවයි හරි. ඊළඟට ගන්නවා එකස්ථානය අට අරගෙන මෙතනින් ලියා ගන්නා. අටට දෙකේවා කියයද. අටට දෙකේවා කියද. අට දෙකෙන් බෙදුහම ඔවුහත්ත රයේක ලියන්නේ කොහෙද. එක ස්ථානයට ඉහලිම් මෙන්න මෙතනින්. අදාළ තැන ලියන්්ඩෝනි හතර වරක් දෙක කියීයද. අට්ට අයි ගුණවෙනවා ගුණවෙලා පිළිතුර මෙතනින් ලිය වෙනවා. ඊට පස්සෙ අටෙන් අටක් මොකද කරන්නේ අඩු කරනව එතකොට බින්දුවයි හාරි. එහෙම නංක ටොෆ විසි අට එක්කෙනෙකුට දෙක ගානේ යාලුවෝ දාහතර දෙනෙකුට දෙන්න පුළුවන් දාහතරකට දෙන්න පුළුවන් කියලා පිළියනෝ. ඔන්න උත්තරේ හරි. තවත් පුංචි ගැටලු දෙකක් තියෙනවා විසඳමුව අපිකි දෙගොල්ල එකතුවෙලා හරි. මටකාලිං උත්තරේ කියන්න පුළුවන්න්නන් පුංචි දුලකුතාලා උත්තරේ කියන්න ඕනි බලන්න. කෙසෙල් කැනක ගෙඩි තියනවා පුංචි හයක්. 1 පස ඒවා සමා දෙදෙනකු අතර බෙදූ විට.! මොකද කරන් හතලිස් හය සමානව බෙදනවා දෙසෙල් ගඩි හල හයක් දෙදනෙකු අතර සමානව බෙදනවා. එත්තකොට එක් අයකුට කීයක් ලැබේද. ඕව මෙන්න මෙහෙ ම හතලි සයලියගන බෙදනවා දෙකට. හතරට දෙකේව කියයද. හතරට දෙකේවා දෙකයි දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් අඩු කරනවා මෙතනින් බිඳුවලියනවා. ගන්නවා හය මේ ළඟට. හයට දෙකේවා කියයද. තුනයි තුම්වරක් දෙක හයයි කියලා? ගුණ කරලා ලියාගන්න වලාගින්. හයිෙන් හයක් පුතේ අඩු කරනවා එතකොට බින්දුවයි. හයෙන් හයක් අඩුඋනහම බිඳුවයි. හරි. හතරි සය දෙකෙන් බෙදවා පිළිතුරකීයද විසි තුනයි. එතකොට සමානව මේ කෙසල්ගෙඩි හතරි සය දෙන්නෙකු අතර බෙදුවහම එක් කෙනෙකුට ගෙඩි විසි තුනක් ලැබේ කියලා පිට, උත්තරේල් යන්න පුළුවන් හාරි. එහෙමනං අපි මෙන්න මේ ගැටලුවත් විසඳම්. පෙට්ටියක බිත්තර හැටටක් තිබුණ ඒවා සමානව දෙදෙනෙකු අතර බෙදූ විට එ අයකුටකීයක් ලැබේද බිත්තර ගොඩක් තියනවා හැටාටක් ඒ බෙදනව ගොඩවල් දෙකකට එක ගොඩක කීයක් තියද කියලා හන්නේ. අට බෙදන්න දෙකෙන් හයට දෙකේවා කියීයද කියද තුනයි තුන්වාරක් දෙක හයයි හය හයක් අඩු කරනවා බිදුු අයි මෙතනින් ලියා ගත්තා ගත්තා අටඟට අටට දෙ කීයද අටට දෙකේ තියනවා පුතේ කී අද හතරග හතර වරාක් දෙකාටයි ගුණවුුණහම මෙතනිල්ලියන්. අටින් අටක් කඩුනහම බින්දුවයි. ඔන්න බලන්න බිත්තර හැටාට සමානව දෙකට බෙදු අහම එක්කෙනෙකුට හම්බ වෙනවා බිත්තර කීයක්ද. තිස් හතරක් උන් ඔය විදිහෙට පුංචිදුවේ පුතේ පිළිතුර හොයාගන්න පුළුවන්. දැන් ඉතින් පුංචිදූ ලකපුතාලා, දීර්ග බෙදීම ආශ්‍රිත ගැටලු ගොඩක් කරා. දැන් ඉතින් දන්නවා. මොකෙන්දා අප බේදුවයද? ඕ! දෙකෙන් බෙදුව! මොකද භාවිතා කරපු ගුණන වගුව දෙකේ ගුණන වගුව, දෙකේ ගුණන වගුව. හොඳට පාඩන්නං පංචිදූ ලපොතාලට බෙදීම හරිම පහසුවෙන් කරන්න පුළුවන්. එහෙමනම් පුංචිදුවපුතේ තවත් මේ වගේ ගැටලු හොයාගෙන කරන්න එතකොට හරිම පහසුවෙන්. මේ දීර්ගබෙදීම කරගන්න පුළුවන් එතෙන්දි මොනවද අනුගමනය කරඩෝනි දේවල්. ! ඉස්සල්ලාම බෙදන්නේ ඉදිරිියෙන්ම තියෙනස්ථානයනේ දෙේතකොට මෙන්න මෙතන. අපි බෙදුව හැට්ට අටට ඉදිරියෙන්ම තියනස්ථානය දහස්ථානය දහයස්ථානයේ බෙදවා බෙදල උත්තරේ ඊට ඉහලින්දාගත්තා. ඊට පස්සේක ගුණවෙලා මෙතනිල්ලිව්වා ඊට පස්සේ අඩුකරලායන උත්තරලි ව්වා. ඊ ළඟට ගත්තා එක අස්ථානය එ අස්ථානය බෙදවා පිළිතුර ලියාගත්තා ගුණ කරනවා ගුණ කරල පිළිතුර ලියාගන්නවා. ඊට පස්සේ ඔන්න අඩුවෙනවා අඩු කරලා උත්තරේ අන්තිමට ලියනවා. ඊට පස්ස එ පිළිතුර මෙන්න මෙහෙම පැහැදිලිව අදාළ තැන ලියනවා. ඔන්න ඔය ක්‍රමේ භාවිතාකරොත් පුංචිදුවේ පුත්තේ වාලට හාරිම පහසුවෙන් දීර්ග බෙදීම කරන්න පුළුවන් වෙනවා. තන්දි හොඳට මතක තියාගාන්න අපි බෙදන්නේ මොනස්ථානයද කියන එක. එහෙම නම්පුච්චි දුවපුොතේ මේ කියන ක්‍රියාකාරකාම් ටික නෑැවතත් බලාගත් තොත් හරිම පහසුවෙන් වයාලට බෙදීම කරන්න පුළුවන්.